සුබ මධ්‍යනක් ඔබ මෙක් වන්නේ අයිටන් දහවල් දොළහා ප්‍රධාන ප්‍රෘති විකාශය සමකයි. මම ශංක තුනු තිලකර. මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. අගමැතිගේ මාර්ග සැලැස්ම. එහෙන් උඩින් යනවා ඊට පස්සේ ආපහු හිර වෙනවා. ආපහු උඩින් යනවා ආපහු හිර වෙනවා. ඉතින් අපි තීන් එකට ඉතමේ රට ඕන එක මාර්ග පද්ධතිය. කෝටි 3ක රන් බිස්කට් දැලේ. රැකියා විරහිත ලක්ෂ 2කට ස්වයන් රැකියා. ක්‍රයිස්ට් චර්ච් ප්‍රහාරයේ සැකකරු පිළිබඳ අඛණ්ඩ පරීක්ෂණ. දිවයිනපුරා මාර්ග සහ පාලම් 200ක් ජනතා අයිතියට පත්කිරීමේ මහොත්සවය මවනැල්ලේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ පිළිබඳ තොරතුරු අපගේ ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න. ආගමික නායකයන්ට දේශපාලඥයින් පසුපස ගොස් සිය ආගමික ස්ථාන දියුණු කිරීමට උදව් ඉල්ලීමේ යුගය අවසන් කිරීමට ගම්පෙරළිය වැඩසටහන නිසා හැකි වූ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අපේ හාමුදුරුවෝ දේශපාලඥයෝ පස්සේ ගිහිල්ලා සල්ලි ඉල්ලන්නේ නැහැ, ඉල්ලන්න ඕනත්. මේ වතාවේ ගම්පෙරළිය වැඩසටහන යටතේ හැම පන්සලකම විශේෂයෙන්ම දියුණු නොවුන කුඩා ඒ පන්සලක් වෙනුවෙන් ලක්ෂ 10ක් වෙන් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, අපි තවත් යෝජනාවක් ගම්පෙරළියේ දැම්මා. ඔබ වහන්සේලාගේ පන්සලකට සෝලා පැනල්ස් හයි කරගන්න අපි තව ලක්ෂ 5ක් දෙමු. ඒ වගේම අනිත් පැත්තෙන් 2016 සහ 2019 අතර මේ රටේ රජයේ සේවකයෙක් පදිය මේ වෙනකොට අවුරුදු පාසා 100%කින් වැඩි වෙලා තියෙද්දිත් අපි තවත් දීමනාවක් දුන්නේ. ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ ප්‍රජා ජල අභිමානී ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවයට හක්මන මියල ප්‍රදේශයේදී එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ව්‍යාපෘති සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 49ක්. 2200කට වැඩි පිරිසක් සඳහා මෙමගින් ප්‍රතිලාභ හිමිවනවා. මෙම අවස්ථාවට අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකුද එක්ව සිටියා. නංවමු ලංකා වැඩසටහන යටතේ රැකියා විරහිත ලක්ෂ 2ක ජනතාවක් සඳහා ස්වයන් රැකියා ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව. ලබන මාසයේ සිට මෙම වැඩපිළිවෙල ආරම්භ කෙරෙන බවයි අමාත්‍ය රිෂාඩ් බදූදීන් මහතා සඳහන් කළේ. කර්මාන්ත අමාත්‍යාංශය නංවමු ලංකා කියලා අලුත් වැඩපිළිවෙල හරහා මේ අවුරුදු ඇතුළ ලක්ෂයක් ස්වයන් රැකියා රස්සාව ලබා දීම කටයුතු කරන්න වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. 2020 වෙනකොට ලක්ෂ 2ක් ස්වයන් රැකියාව ලබා දෙන කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ සියලුම සේවාව ලබා දෙන්න යන්නේ පොදු ජනතාවට. එක්සත් ජාතික පක්ෂය කිසි දිනක රටේ ඉඩම් විදේශයන්ට විකිණීමට කටයුතු කර නැතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. දකුණු කළුතර ඉඩම් රජිස්ට්‍රාර් දෙපාර්තමේන්තු කාර්යාලයේ ලේඛන ලියාපදිංචි කිරීමේ කඩිනම් එක් දින සේවය ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. වසර 153ක් පැරණි මෙම දෙපාර්තමේන්තුව යටතේ නවීන පහසුකම් වලින් සමන්විත සේවාවන් රැසක් මේ වන විට ලබා දෙනවා. කළුතර දිස්ත්‍රික් ලේකම් UDC ජයලල් මහතා ඇතුළු රාජ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. දැන් ඔය කතා කරන දේශප්‍රේමයෙන් මේ රජයේ ඉඩම් විකුණා කියලා මේ රජයේ ආදරණීය ඉතුරු ඉඩමක්වත් එකම දේපලක්වත් විකුණනවා. ඒ විකුණපු දේපලත් බදු ක්‍රමයට ගත්තේ අපේ රජය. මම එදා කැබිනට් මණ්ඩලයේ ගිය මහින්ද රාජපක්ෂ. එතුමා ඇවිල්ලා කැබිනට් පත්‍රිකාව ගෙනාව ශැංග්‍රිලා හෝටලෙස අනිකුත් චීන සමාගමට. ඒ දෙකටම හෝටල් දෙකකට අපේ රටේ යුද මූලස්ථානය විකුණා දැම්මා. ඒ තමයි ලෝකයේ පළවෙනිවට තමන්ගේ යුද මූලස්ථානය විදේශිකයකට විකුණන්න තීන්දුව කරපු දවසේ. දැන් අද අපේ යුද මූලස්ථානයක් උත් නැහැ. අපිට යුද මූලස්ථානයක් ඇත්තෙත් නැහැ. තාම හදනවා. එතකොට මේ යුද මූලස්ථානය විකුණලා කැබිනට් පත්‍රිකාව ජනාවා. 2004 UNP රජයෙන් තමයි ඉඩම් විකිණීම තහනම් කරේ පළවෙනිවට. ජනාව වරාය නගරේ. ඒකත් විකුණලා. පොඩි ගාණක් නෙවෙයි වර්ග කිලෝමීටර 250ක් වෙනකම් භූමිය විකුණලා. සියලුම රාජ්‍ය ආයතනයේ ඩිජිටල් කරණයට ලක් කිරීම තුළින් දූෂණ හා අක්‍රමිකතා රැසක් වළක්වා ගත හැකි බව රාජ්‍ය අමාත්‍ය අජිත් මන්නපිරම මහතා පවසනවා. ඉඩම් හිමිකම් ඔප්පු ලියාපදිංචිය එක් දිනකින් සිදු කිරීමේ ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනට එක් වෙමින් එහි මහතා මේ බව ප්‍රකාශ කළා. මූණ බලන්නේ නැතුව මූණ දකින්න නැතුව වැඩ කරන්න පුළුවන් ක්‍රමවේදයක් නිර්මාණය කරන්න පුළුවන් නම් වංචා දූෂණය මේ රටේ තුරන් කරන්න පුළුවන්. විශේෂම අතිගරු ජනාධිපතිතුමා වංචාව දූෂණයෙන් තොර රටක් කියලා 2019 නම් කරා. බලම කරු අග්‍රාමාත්‍යතුමා ක්ලීන් මෑන් කියලා ආසියාවේ මොන මඩපාරවල් ගැහුවත් එතුමා නොසැලී එතුමගේ පිරිසිදුභාවය ශක්තිමත් කරගෙන ඉස්සරහට අරගෙන යනවා. එහෙමනම් අපිට කොහොමද රට සම්පූර්ණ විනිවිද දකින්න රටක් වටපත් කරන්න?
කොහොමද අපි හැමෝටම එක විදිහට වැඩින්නේ? ඒකට තමයි වර්තමාන තාක්ෂණය තුළ ඩිජිටල් කරණය කියන එක තියෙන්නේ. ඒක අපි ඩිජිටල් කරණය කියලා වෙනම අමාත්‍යාංශයක් විශේෂම පීඨයේ රටේ ඩිජිටල් කරණය තමයි වංචාව දූෂණයට නවත්තන්න පුළුවන් එකම දේ. පවුල් ලක්ෂ 6කට අලුතින් සමෘද්ධි සහනාධාර ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය දයාගමගේ මහතා පවසනවා. අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඉඩම් ලියාපදිංචි කිරීමේ කඩිනම් සේවාව සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සැකසුණු නව උපැන්න සහතිකයක් ලබා දීමේ ජාතික වැඩසටහනට සමගාමීව මෙම උත්සවය පැවැත්වුණා. ලියාපදිංචි වූ ඉඩම්ලාභීන් වෙත සහතිකයේ ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. අපි රටේ ආයවැය අපි අරගත්ත මේ ආයවැයේ 50.15%ක්ම තියෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණයවාරිකයයි පොලියයි. අපි අරගත්ත ණය නෙවෙයි. ඉතුරු මුදල් වලින් 54%ක් තියෙන්නේ රජයේ සේවකයන්ගේ වැටුපුයි විශ්‍රාම දීමනයි. ලක්ෂ 6කට අපි අලුතෙන් සමෘද්ධිය දෙන්න මුදල් වෙන් කර මේ ආයවැය. බිලියන 10ක් දැනටත් ලක්ෂ 14කට සමෘද්ධිය ලබා දෙනවා. දිවයිනපුරා මාර්ග සහ පාලම් 200ක් ජනතා අයිතියට පත් කිරීමේ මහෝත්සවය මාවනැල්ලේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා යන ගමනේදී මාර්ග පද්ධතිය දියුණු කිරීම එරට රජය සතු වගකීමක්. එම වගකීම නිසියාකාර වෙටු කරන්නට වත්මන් රජයට හැකි වෙලා තිබෙනවා. අමාත්‍ය කබීර් හෂිම් ඇතුමාගේ සංකල්පයක් වන හදවත් යාකන රන්මාවත් සංකල්පය අර්ථේ සංවර්ධනය කර මාර්ග 200ක් ජනතා අයිතියට පත් කිරීමේ ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුමාගේ ප්‍රධානත්වයෙන් අද මාවනැල්ලේදී සිදු කෙරුණා. හදවත් යාකරන රන්මාවත් තේමාවෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘති යටතේ මාර්ග සහ පාලම් ඉදිකිරීමට වැය කෙරෙන මුදල් රුපියල් කෝටි 3000 ඉක්මවනවා. මාවනැල්ල අරණායක, මාවනැල්ල ගම්පොළ, මාවනැල්ල රඹුක්කන යන මාර්ග අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. කිලෝමීටර් 14කින් යුතු මාවනැල්ල අරණායක මාර්ගය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1431ක්. මාවනැල්ල රඹුක්කන මාර්ගය සඳහා රුපියල් මිලියන 1055ක් වැය කෙරුණා. යම්කිසි සැලැස්මක් අනුව අපි මහා මාර්ග හදාගෙන යන්නේ. පළමුවෙන්ම තියෙනවා මහා මාර්ග පද්ධතිය. අපි එනකොට කෑලි කෑලි කරලා තිබුණේ. ඕක ආරම්භ කරේ 2003. ඇත්ත වශයෙන්ම දකුණු අධිවේග මාර්ගයේ මම මුල් ගල තිබ්බා. කොළඹට එන මහනුවර මාර්ගය සකස් කරන්න පටන් ගත්තා. ආණ්ඩු මාරු වුණා. අපි එනකොට එක එක තැන්වල මාර්ග කොටස් කොටස් කරලා තියෙනවා. එහෙන් උඩින් යනවා, ඊට පස්සේ ආපහු හිර වෙනවා. ආපහු උඩින් යනවා, ආපහු හිර වෙනවා. ඉතින් අපි තීන් එකට ඉත මේ රට ඕන එක මාර්ග පද්ධතියක්. අපි ආරම්භ කරපු ඒවා ඒගොල්ලෝ ආරම්භ කරපු එකමන්නේ නැහැ. ඔක්කොම එකතු කරන විදිහට. අද තියෙනවා අපේ සැලැස්මානුව මහනුවර ඉඳන් හම්බන්තොට යන මාර්ග පද්ධතියක් අපි ඇති කරගෙන යන්නේ. දෙවනුව තියෙනවා ආසියානු සංවර්ධන බැංකුවෙන් දැන් සැලැස්ම හදලා තියෙනවා කුරුණෑගල ඉඳන් තිරුකුණාමලයට යන පාර. ඉන්දියන් ආන්දු අපිට උදව් කරනවා තිරුකුණාමලයේ ඉඳන් වවුනියා හරහා මන්නාරමට පාරක් දාන්න. එනේ නං ලංකාව ඇතුළෙම ඕනෙම කොනකට යන්න පුළුවන් විදියට මේ මාර්ග පද්ධති හදලා ඒ මාර්ග පද්ධති දෙපැත්තේ තමයි වැඩිම දියුණුව එන්නේ. ග්‍රාමීය ආර්ථිකයට ප්‍රබෝධයක් ලබා දීම සඳහා, ග්‍රාමීය ආර්ථිකය වෙළඳපළත් එක්ක සම්බන්ධ කිරීම සඳහා අපි අපේ ආණ්ඩුවේ 2015 පසුව මාර්ගවලට විශේෂයෙන්ම ග්‍රාමීය මාර්ගවලට ආයෝජනය කිරීමේ ප්‍රතිශතය අපි වැඩි කරා. අපි විශ්වාස කරනවා පොදු ජනයා වැඩට යනකොට, පුංචි දරුවා පාසලට යනකොට මාර්ග තදබදය නිසා මහපාරේ පැය ගාණක් ගත කරනවා. ඒක නතර කරන්න තමයි අපේ අලුත් තේමාව අපි ආරම්භ කරේ. හදවත් යාකරන රන් මාවත් කියන වැඩසටහන. වත්මන් රජයේ මෙම දවන්ත සංවර්ධන ව්‍යාපෘති නිසා සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා යන ගමන වේගවත් වන බව නොඅනුමානයි. ධම්මික සේනානායක ශමින්ද ජයකොඩි සමගින් මම තාරකා විජේවංශ ITN ප්‍රවෘත්තිංශය වෙනුවෙන්. උගත් බුද්ධිමත් හා කැපවීමෙන් වැඩ කළ හැකි පිරිසක් රටේ දියුණුවට අත්‍යවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පක්ෂපාත ભેදකින් තොරව දේශපාලනේ ඉන්න ඕන. අද අවශ්‍ය කරන්නේ මේ රටට රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කැප වෙන්න සූදානම් උගත් බුද්ධිමත් කණ්ඩායමක් නිසි කලක නිසි පුද්ගලයා පත් කරන්න යෝජනාව ගෙනේ. අපේ වගකීම වෙන්නේ ඒ යෝජනා කරන අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම වෙනුවෙන් දිවි හිමියෙන් කැප වෙන්න. මධ්‍යම කඳුකුරියේ ජලපෝෂක ප්‍රදේශවල පවතින වීලි කාලගුණයත් සමග කෘත්‍රිම වැසි ඇති කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට අවධානය යොමුව තිබෙනවා.
විදුලි උත්පාදනය සඳහා ජලය ලබා ගන්නා ජලාශය පවතින ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියක් ඇති කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය පියවරගෙන ඇති බවයි රක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී CGS ගුණසේකර මහතා සඳහන් කළේ. ඉදිරි සතියක කාලය තුලදී එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතයි. තායිලන්ත ඉංජිනේරුවරුන් පිරිසකගේ සහාය ඇතිව මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා. ගුවන් හමුදාව සහ තවත් රාජ්‍ය ආයතන කිහිපයක සහයෝගයෙන් කෘතිම වැසි ඇති කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි ගුණසේකර මහතා කියා සිටියේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාවට සමගාමීව මහා සංඝරත්නය පිණ්ඩපාතය වැඩම කිරීමේ චාරිකාවක් කෑගල්ල නගරයේදී පැවැත්වුණා. දිවයිනපුර පොලිස් ස්ථාන මූලික කරගැනීමෙන් මෙම පිණ්ඩපාත වැඩසටහන සංවිධානය කරනවා. කෑගල්ල පොලිසිය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධවයි මෙම වැඩසටහන සංවිධානය කර තිබෙන්නේ. අමාත්‍ය කබීර් හෂීම් මහතා සහ මුස්ලිම් ප්‍රජාව පිණ්ඩපාතයේ වැඩම කරන ස්වාමීන් වහන්සේ වෙත දන් පිළිගැන්වුවා. ත්‍රිපිටක අභිවන්දනා පිණ්ඩපාත චාරිකාවක් නුවරඑළිය තැපැල් කාර්යාලයේ ඉදිරිපිටින්ද ආරම්භ කෙරුණා. ක්වීන්ස් පාර ඔස්සේ වැඩම කළ මහා සංඝරත්නය ලෝසන් වීදිය ඔස්සේ පොදු වෙළඳපොළ හරහා නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වෙත වැඩම කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ත්‍රිපිටක අභිවන්දනා සතිය වෙනුවෙන් භික්ෂූන් වහන්සේ සිය නමක් දඹුල්ල නගරයේදී පිඩුසිඟා වැඩීමේ පුණ්‍යෝත්සවයකට එක් වුණා. දඹුල්ල නගරයට සම්බන්ධ වන ප්‍රධාන මාර්ග තුන වන කොළඹ පාර, නුවර පාර සහ අනුරාධපුර යන මාර්ගවලින් මහා සංඝරත්නය පෙරහැරින් වැඩම කළා. උන්වහන්සේ පිඬුසිඟා වැඩීමෙන් රැස් කළ භාණ්ඩ දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑ කඩුව රෝහලේ රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ලබා දීමද විශේෂත්වයක්. ත්‍රිපිටක අභිවන්දනා තවත් වැඩසටහනක් නාරම්මල පොලිසිය අසලින්ද ආරම්භ කෙරුණා. එම පිණ්ඩපාත චාරිකාව නාරම්මල සුවචනාලංකාර පිරිවෙන අසලින් අවසන් කෙරුණා. නාරම්මල පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එක්වයි වැඩසටහන සංවිධානය කළේ. සම්බුද්ධ ශාසනයේ දුර්මති ඉවත් කිරීම සඳහා ධර්ම සම්භාෂණයක් මහියංගනේ රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ ත්‍රිපිටකය ලෝකුරුමයක් කිරීමට සමගාමී ලෙසයි. ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ පැවති මෙම වැඩසටහනට දහසකට අධික මහා සංඝරත්නය වැඩම කර සිටියා. ත්‍රිපිටක අභිවන්දනා වැඩසටහනට සමගාමී ලෙස මීගොඩ පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාවක් සංවිධානය කර තිබුණා. මහා සංඝරත්නය 59ක් විශේෂ දානමය පින්කමක්ද සිදු කෙරුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඖෂධ වර්ග සහ එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ පිණ්ඩපාත චාරිකාව තුලදී පූජා කෙරුණා. ත්‍රිපිටක අභිවන්දනා සතියට සමගාමී ලෙස දහම් අධ්‍යාපනය ලබා දීමට ප්‍රමාණවත් ගොඩනැගිලි නොමැති දහම් පාසල් සඳහා දහම් පාසල් ගොඩනැගිලි ඉදිකර දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ තමන්කඩුව, වැලිකන්ද, දිඹුලාගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටහසවල දහම් පාසල් සඳහා ගොඩනැගිලි ඉදිකර දීම සිදු කෙරෙනවා. තමන්කඩුව සිංහ උදාගම ශ්‍රී විදර්ශනාරාම විහාරස්ථානයේ දහම් පාසල සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල් කළ තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. රුපියල් කෝටි 3ක වටිනාකමකින් යුත් රන් බිස්කට් තුගයක් අත්අඩංගුවට ගැනීමට රේකු බලධාරීන් සමත් වුණා. චෙන්නයි සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් මගියෙකුයි මෙම රන් බිස්කට් තුගය රැගෙන විත් තිබෙන්නේ. ඔහු වයස අවුරුදු 49ක් වන අලුත් කඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පිටකොන්දේ අපහසුතාවක් සඳහා පණදෙන පටියක මෙම රන් බිස්කට් සංගවාගෙන සිටි බව නියෝජ්‍ය රේකු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා පවසනවා. සැකකරු සතුව තිබී කිලෝග්‍රෑම් 4ක පමණ බරින් යුතු රන් බිස්කට් 40ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර පොතුවිල් කොට්ටුයාලේ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අතරංගුවටගෙන තිබෙනවා. එම සැකකරුවන් අවුරුදු 39 සහ 61 යන වයස්වල පසුවන්නන් බවයි අරුගම්බේ පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය සඳහන් කරන්නේ. ගිනිකොන නාවික විධානයට අනුයුක්ත නාවිකයන් අරුගම්බේ පොලිස් විශේෂකාර බලකාය සහ පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය එක්වයි මෙම අතරංගුවට ගැනීම සිදු කළේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම වසර තුල පමණක් නාවික හමුදා මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 680කට අධික ප්‍රමාණයක් අතරංගුවටගෙන තිබෙනවා. සුමිත් රත්නායක තිර රචනය කර අධ්‍යක්ෂණය කළ රන්කොල්ලා චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දර්ශනයක් චිත්‍රපට සංස්ථා තරංගනි සිනමා ශාලාවේදී පැවැත්වුණා. මා ෆිල්ම්ස් ඉදිරිපත් කරන මෙම චිත්‍රපටයේ අයිරංගනී සේරසිංහ, ජයලත් මනෝරත්න, සුසිලා කෝටගේ ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. ළමා රංගන ශිල්පී දනිත දම්සත් සිනමා කෘතියේ ප්‍රධාන චරිතය රඟ දක්වනවා.
අසරණ දරුවෙකුගේ ජීවිත අත්දැකීම් කේන්ද්‍ර කරගනිමිනුයි සිනමා කෘතිය නිර්මාණය වී ඇත්තේ. මෙය සුමිත් රත්නායකගේ කුළුඳුල සිනමා අධ්‍යක්ෂණයයි. 22 සුමති සම්මාන උළෙලේදී අයිටේ නාලිකාව වෙනුවෙන් වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් මධ්‍යහන ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන්නේද සුමිත් රත්නායකයි. ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායකගේ රන්කොල්ලා නවකතාව ඇසුරින් මෙම සිනමා කෘතියේ තිර රචනය සිදු කර තිබෙනවා. මදුකා මඩවලගේ නිෂ්පාදනයක් වන රන්කොල්ලා චිත්‍රපටය සඳහා ජාලිය සමරකොඩි සහ බන්දුල ඒකනායක සම නිෂ්පාදනයෙන් දායක වෙනවා. කොයි තිලකේ මොකක් මං අහන්නේ මේ ළමගේ තාත්තා කොයි කියන ඊ මමල් කාපු කොල්ල එක රාත්‍රියෙන් තාත්තේ කුලේ කොහොමද ඈ ඒක මන් දන්නේ මං ආයි පුතන්ගේ තාත්තට බාර දීලා යන්නේ. මාධ්‍ය දර්ශනය සඳහා ප්‍රවීණ සිනමාවේදීන් විද්වතුන් සිනමා විචාරකින් සහ මාධ්‍යවේදීන් රැසක් එක්ව සිටියා. ඇත්තටම මම මගේ චිත්‍රපටය ගැන කියනවට වඩා ප්‍රේක්ෂකයාට මේ චිත්‍රපටය නරඹන්න ලැබෙනවා නම් ඉක්මනින්ම මගේ සතුට ඒක. ඉතින් ප්‍රේක්ෂකයා රන්කොල්ලා කියන්න ඕනේ තැන ඔවුන් තීරණය කරයි. ශ්‍රී ලාංකේය චිත්‍රපට කලාවේ බොහෝ දෙනා කියන මේ දුර්දශාව නැත්නම් අඳුර පළවා හරින්නට ඔහු දැන්ලු මේ පහන මාතම ශාල දීප්තිය හෙට දවසට ගෙනදේ. ඒ සමගින් අයිටින් දිවා පුවත් විකාශය අවසන් වනවා. සවස දෙකට අපගේ පෑන් පෑ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk